අපේ රටේ දේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න ආවේ ඉහිරිච්ච මලක් දවස් 4ක් විතර වෙන ඉහිරිච්ච මලක් මේ තියෙන්නේ මල හිරිලා කොපුව වැටලා බිමට දැන් දවස් 4ක් විතර වෙනවා යාළුවනේ මල ඔයාලට පේනවා ඇති හිරිලා දවස් 4ක් විතර වෙනවා මේකට හරකුත් ගහ ගන්න වෙනවා යාළුවනේ මේක මං කලින් මල් කැපුවා මේ හරපටවල් නම් දැන් දිරලා තියෙන්නේ ඒකෙන් ඉඳ මේකට අලුත් හරක් ගහලා ඉල්ල මං උඩර ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් මේ මල කොහොමද මේ හදාගන්නේ වහින වහින දවස් මේ දවස්වල ගොඩක්ම වගේ වහිනවා මං ඔයාලට පෙන්නන්නම් කොහොමද වහින දවස්වලට උනත් මලක් හදාගන්නේ කියලා නැවෙන අපි හරක් දැනගෙන ගහ උඩරම ආවා මල්ලා බේන ඇති මල ගොඩක් ඇදිලා තියෙනවා මඩගිනිත් ටික අපි පෙන්න ඇවිල්ලා දවස් 4ක් විතර එනවා යාළුවනේ දවස් 3ක් 4ක් විතර එනවා යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මඩගිනිත් වෙනවාද යාළුවනේ ඔයාලට මම මේ කියලා දෙන කමෙන් මේ මල එකෙන් ගැටලුවක් නැතුව හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ කොපුව ගලවන් වැඩිච්ච තැන. තුලෙන් පිපෙන්න වගේ ඇවිල්ලා. දැන් ගැටලුවක් එන්නේ අපි බලමු මල පදන් වෙලාද කියලා. හදා ගන්න පුළුවන්ද කියලා. මෙයාලනේ මේ විදිහට කෙනිටක් අල්ල බලමු. කිසිම ගැටලුවක් නැහැ වගේ. කරන ඉන්න පොඩ්ඩක් ඔයාලට පොඩ්ඩක් පැහැදිලි අඩුත් දන්න මෙන්න යාළුනේ මලේ කිසිම ගැටලුවක් නැහැ හදන්න පුළුවන් මෙන්න යාළුනේ මට පේනවා ඇති මේ හේච්ච මල දවස් 3ක් වගේ 3ක් 4ක් විතර වගේ වෙන්නේ ගැටලුවක් නැහැ ඒත් හදන්න පුළුවන් මෙන්න ඔයාලට පේනවා මේක මැද මේ තනි කිනිත්ත විතරක් ඇදලා තිබ්බොත් තමයි ගැටලුවක් එන්නේ නූල වගේ තනි කිනිත්තක් ඇදෙනවා ඒක ඇදලා තිබ්බොත් තමයි ගැටලුවක් එන්නේ මේක මේ කැඩුවට පස්සේ අවුලන්නේ නැහැ නූල් ගොඩක් එල්ලෙන විදිහට තමයි එල්ලෙන්නේ ඒකෙන් ද ගැටලුවක් එන්නේ නැහැ යාළුවනේ අපි මේ මල හදාගමු අදම හදන්න වෙනවා යාළුවනේ තව දවස් සද්දයක් තිබ්බොත් මේක මෝරන්න බලනවා ඒකෙන් ද අපි අදම හදාගමු වරුසා වැඩි යාළුවනේ ජැකට් දාගෙන තමයි ගස්වල යන්නේ නිතරම මොරුසා වැඩි අපි එනම් මේ මල හදාගමු මම ඔයාලට පෙන්නනම් මේ මල හදාගන්න විදිය ගැන අපි මුලින්ම මෙතනට නිකන් කොපු ටික ඉවත් කරලා ඉවරලා මේකට ඔලුඟු ගෑලා ගැට ගහගමු නැත්නම් උඩර ලණුවක් දාලා හරි ගැට ගහගමු මුලින්ම යාළුවනේ මේ මල වටේ තියෙන මේ ඉටි ඇවිල්ලා තියෙන ඉතුළු ඉරුටු එහෙම ඇවිල්ලා තියෙන ඉටි එහෙම මේ සම්පූර්ණ කපල අයින් කරගන්න මල වටේ සුද්ධ කරගන්න කිසිම කරදර නැතුව මල හදන්න පුළුවන් විදිහට වටේම මේ උඩේ එහෙම මම කපල අයින් කරගත්තා එතකොට ලේසි අපිට උඩේ වටේ එහෙම කපල අයින් කරගත්තට පස්සේ මේ මල හදාගන්න ගොඩා ලේසි දැන් යාළුවනේ අපි එනවා මල මෙතනින් කොපිටි කිවත් කරලා හදන්න ගමු. යාළුවනේ මම ඉක්මනින්ම කොපිටි කිවත් කරගත්තා. වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ මල හදන්න. පැය භාගයක් ඇතුළත අපිට මේ මල හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ පොතු කට්ට වගේ තියෙන මේ පොඩි පොඩි පිළිකෑලි ගලව ගන්න. මේවත් සම්පූර්ණ ගලවලා ඉවත් කරගන්න. මොකද නැත්නම් මල මෝරන්න බලනවා. ඒකින්ද ඔන්න මේ ඔක්කොම වටේ එහෙම ඔක්කොම සුද්ධ කරගන්න යාළුවනේ.
රුඹුල යවන්න ඕනේ නැහැ මම ඔයාලට කලින් වීඩියෝ එකක් කියලා ඇති රුඹුල යවන්න ඕනේ නැහැ මේ විදිහට හදනකොට අපි දැන් මේ මල අපි දැන් කඩාගෙන ඇති මැදගෙන ඉතර අඟල් පහක් විතර යටින් අඟල් හතරක් පහක් විතර යටින් තියෙදෙලා ගිනිත්ත අපි දැන් එතනට එනකම් මේක වෙලා ගමු වර්ෂාවක් එනවා යාළුවනේ ඉක්මනින්ම මම මේ වැඩ ටික කරනවා අබ්බෙහෙත් මලක් හදනවනම් මේ වර්ෂාවේ කරන්න බෑ ඇත්තටම ගොඩක්ම අමාරුයි කරන්නම් බැරි තරම් අබ්බෙහෙත් මල් මේ හදනවයි කියන්නේ මේ දවස්වල ඒ තරමටම වර්ෂාව වැඩි යාළුවනේ ඒක හින්දා මම ඉක්මනින්ම මේක වෙලදිවල මල හදලා ඔයාලට පෙන්නන්නම් මේ ටික වෙලා ලිවිලා යාළුවනේ ඔන්න මං ඉතිවලු ගාන ඉඳලා වෙලා ගත්තා ඒත් යාළුවනේ තව පල්ලෙහාට වෙලන්න ඕන මෙන්න මෙතන තමයි අපි කිනිත්ත කල්ල මේ කරේ තව අඩියක් විතර වෙලන්න ඕන මම මෙතනට නගම් වෙලුවේ මං ගෙනාපු ලණු ඉවර වෙච්ච නිසා ඒ ගැටලුවක් වෙන්නේ නැහැ යාළුවනේ ඔයාලා මේ යටරම එනකන් මේ වෙලා ගන්න මේ මේ බෙහෙතෙන් හදනකොට යාළුවනේ කිසිම විදියකින් මේ ටයිම් කරන්න ඕනෙත් නැහැ ළඟ ළඟ වෙලන්න ඕනෙත් නැහැ මේ අඟල් භාගෙට විතර මම වෙලලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට වෙලුවනම් හොඳටම ඇති මේවා යට අරින්න ඕනෙත් නැහැ යාළුවනේ බෙහෙත් එකට මේ යට ටික ඔක්කොම හැලිලා යනවා ඒකින් ඉඳ ගැටලුවක් නැහැ අපි මෙතන දැන් ඔලොංගු දෙක තියලිලා ගැට ගහගමු මේ යාළුවනේ වැඩි වෙලාවක් යන්නේ නැතුව මයික් මනින්ම කොපි ටික ගලව ගත්තා මේ බලන්න කිසිම හානියක් නැහැ කඳර හොඳටම තියෙනවා මලට පේනවා ඇති මෙන්න මේ විදියට ඉක්මනින් මම කොපිටි කිවත් කරගත්තා කොපිටි කිවත් කරන ගන්න කලින් යාළුවනේ මෙන්න මේ විදියට ඔලොංගුවක් ගැට ගහ ගන්න මම ඔලොංගු ලීයක් ගෙනාවෙත් නැහැ මේ ගහේම තිබිච්ච ඔලොංගු ලීයක් අරගෙන තමයි ගැට ගැහුවේ මේ වැඩ ටික ඉක්මනින්ම ඉවර කර ගන්න ඕනෙ නිසා ඊටමත් වරුසාව වැඩි යාළුවනේ නිතරම වහිනවා දැන්ටත් පොද ගහනවා මේට හයියම වහින නිසා ඉක්මනින්ම මේ කරගත්තා දැන් මෙන්න මේ විදියට බල්ල යාළුවනේ මේ තියෙන්නේ යටින්ම ආපු පුරුක මේ පුරුක ගණන් ගන්න නැහැ අපි යාළුවනේ මෙන්න මේ පුරුකෙන් තමයි ගණන් ගන්නෙ මෙන්න මෙතන ඉඳන් 1 2 3 මෙන්න මේකේ උඩි පැත්තෙන් තමයි යාළුවනේ අපි බෙහෙත් තියන්නේ එතනත් ඉටි ගැටේ ගාව මෙන්න මෙතන උත් තමයි අපි බෙහෙත් ටික තියාගන්නේ යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් බෙහෙත් ටික තියාගන්න විදිය ගැන මම මේ මල ඉක්මනින්ම හදනවා ඉතා පහසුවෙන් හදන්න පැය භාගයක් ඇතුළත ඔයාලට මේ මලක් හදා ගන්න පුළුවන් ඒ වගේම අත් බෙහෙත් මලකටත් වඩා හොඳ තිරිජ්ජ ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ බෙහෙතෙන් ඔයාලා මලක් හදාගත්තොත් අලුතෙන් කිතුල් මල් හදන්න පුරුදු වෙන යාළුවන්ටත් මේක හොඳ බෙහෙත් එකක් ඔයාලට ඉතා පහසුවෙන්ම කිතුල් මලක් හදා ගන්න පුළුවන් මේ බෙහෙත් එක පාවිච්චි කරොත් ඔයාලට අත් බෙහෙත් මලක් වගේ දවස් ගාණක් කට්ට ගන්න දෙයක් නැහැ මේ විදිහට හැදුවොත් ඔයාට පැය භාගයක් ඇතුළත හදලා මාස 5ක් කපන්න පුළුවන් සයිස් එකේ මලක් හදාගෙන හොඳ ආදායමක් ගන්න පුළුවන් රුපියල් 80,000කට වඩා ආදායමක් ගන්න පුළුවන් මේ වගේ මලක් හදාගත්තයි කියන්නේ යාළුවනේ මම දැන් උඩින් සිදුරු හාර ගන්න විදිය ඔයාලට පෙන්නන්නම් ඔයාලට බෙහෙත් තියෙන ප්‍රමාණය ගැන හිතා ගන්න අමාරු ඇති මට නම් මේ මල දැක ගමන් කියන්න පුළුවන් බෙහෙත් ප්‍රමාණය කොච්චර කල්ලානවද කියලා මේකට මම 12ක් වගේ තමයි තියන්නේ හිතන් ඉන්නේ ඒත් අපි මැනල බලමු කොච්චර ප්‍රමාණයක් තියන්න ඕනද කියලා මම ඔයාලට පෙන්නන්නම් මැනල කොච්චරක් තියෙද කියලා මේකේ වට ප්‍රමාණය යාළුවනේ මම එහෙනම් මැන ගන්න යන්නේ මෙන්න ඔයාලට පේනවා ඇති මලේ වට ප්‍රමාණය 34ක් තියෙනවා තුන්වෙනි පුරුකෙන් මැනල බැලුවට පස්සේ 34ක් තියෙනවා අපි මේකට තියන්නේ මිලි 12යි ඒ කියන්නේ සිරින්ජරෙන් අපි තියනවා 12ක් ඒ 12 තියන්නේ යාළුවනේ ඉස්සරහට 4යි පිටිපැත්තට 3යි මෙන්න මේ පිටිපැත්තට කඳ මුලට 8ක් සහ මෙතනට 4 එතකොට 12 හරි යාළුවනේ ඊටාම් පහසුයි ඉක්මනින් හදාගන්න පුළුවන් මේකට අවශ්‍ය වෙන දේවල් ගොඩක් නැහැ ඔයාලට අවශ්‍ය බෙහෙත් කුප්පියයි විටමින් සී පෙති ඒ වගේම සෙලෝ ටේප් එකක විතරයි යාළුවනේ අවශ්‍ය වෙන්නේ ලොකුවට ඔයාලට බෙහෙත් බඩු හොයාගෙන අර එහෙම යන්න දෙයක් නැහැ කඩේට ගියා බෙහෙත් බඩු කඩෙන් ගත්ත මේ බෙහෙත පරිසුට් කියන බෙහෙත් එක
පාමිසියෙන් සීබීට මෙම්පති ගත්තා හාඩ්වෙයාර් එකෙන්ම ගම් ටේප් එකක් ගත්තා ඔයාලට ඉතා පහසුවෙන් මේ මලක් හදාගන්න පුළුවන් කිතුල් මල් වලට මහන්සි වෙන දෙයක් නැහැ යාළුවනේ ගොඩ මෙන්න මේ විදිහට හදාගන්න මම ඔයාලට දැන් බෙහෙත් තියෙන විදිය කියලා දෙන්න මෙතනින් අපි හාර ගන්න ඕන අඟල් භාගය සහ අඟලක දිග සිදුරා මෙතනින් මේ කර ගන්න ඕන අඟල් භාගයේ පළල ඒ වගේම අඟල දිග ගැඹුර තමයි යාළුවනේ මේකේ මලේ මැදටම අපි හාර ගන්න ඕන මේ ඉස්සරහනම් ගැඹුර ගොඩක් හාරන්න එපා අඟල් භාගයක් විතර හැරුවම ඇති යාළුවනේ අපි එනං සිදුරු හාරලා මම පෙන්නන්නම් ඔයාලට යාළුවනේ මම අර ඉස්සල ගුව ප්‍රමාණය සිදුරු හාර ගන්න අඟල් භාගයක් ඒ අතරත් මේ අතර අඟල මේ අතර අඟල් භාගයක් වෙන විදිහට හරි කොටුවක් විදිහටයි මෙන්න ඔයාලට පේනවා ඇති ඇඟිල්ල දැම්මට පස්සේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙනවා මලේ මැදට ඒ වගේ ප්‍රමාණයක් හාරගෙන තියෙනවා මෙන්න ඔයාලට පේනවා ඇති මෙතන ඉස්සරහා සිදුර පළලින් අඩු කරගන්න ගොඩක්ම මෙන්න ඔයාලට පේනවා ඇති පළලින් ගොඩක්ම අඩුයි දිගින් නම් අඟල් භාගය තියෙනවා පළලින් අඟල් භාගයක් නැහැ ගැඹුර ඔයාලට පේනවා ඇති ගැඹුර මෙන්න මේ ඇඟි පොඩි ඇඟිලි මෙන්න මේ ප්‍රමාණය තමයි ගැඹුර තියෙන්නේ මොනේ යාළුවනේ මම ඉක්මනින් කරගන්න මේ වැඩ ටික ඉක්මනින් කරනවා මොකද වරුසාවක් වෙන මේ පොද ගහන ගමන් තියෙන්නේ ඒ හින්දා මම ඉක්මනින්ම වැඩ ටික කරනවා පිටිපැත්තට යාළුවනේ විටමින් C පෙත්තක් දාගන්න මෙන්න මේ විදිහට කුඩු කරලා විටමින් C පෙත්ත දාගන්න ඉස්සරහට මේක හැටියට තුන් කාලක් දැමනම් ඇති තුන් කාලා පෙත්තෙනුත් කෑල කඩුවෙන් තියෙන්නේ තුන් කාලා දාගත්තාන් ඇති ආරෝ මේ විතර දාලා සෙලෝ ටේප් එක ගහගෙන ඉවරලා යාළුනේ බෙහෙත දාගන්න විදිය මම කියන්න වහිනවා මේකෙන් ඉඳ උප්පංකල මම මේ බෙහෙත් ටික තියනවා ඔයාලට පේනවා තියාලුනේ මෙන්න මේ විදිහට හොඳට සීල් කරගන්න ඇතුළට වතුරවක්වත් වාතිවක්වත් අදින තින්න හොඳට සීල් කරගන්න ඒ වගේම ඉස්සරහත් එහෙමයි ඉටිකටේ ගවත් මෙන්න මේ විදිහට හොඳට සීල් කරගන්න දැන් යාළුවනේ මෙතනින් අපි සිරින්ජරෙන් බෙහෙත් අරගෙන විදලා දාලා ආයි සෙලෝ ටේප් කෑල්ල කුඩින් ගහනවා එතකොට ඒක හොඳට සීල් වෙනවා මම ඔයාලට බෙහෙත් තියෙන විදිය ගැන පෙන්නන්නම් යාළුවනේ මේ තියෙන්නේ මිලි පහේකින් මේකෙන් 8ක් මේකට දාගන්නවා මිලි 8ක් මේකට දාගන්නවා මිලි 4ක් මෙතන ඉස්සරහට දාගන්නවා තනියටින් අල්ලගෙන වරුසාවත් එක අමාරු යාළුවනේ බෙහෙත් දාන්න මම ඔයාලට කොහොම හරි මේ දේ පෙන්වන්න ඕන නේද කොහොම හරි කරන්න යාළුවනේ මෙන්න මේ බෙහෙත් එක තමයි මම දාන්නේ යාළුවනේ පැරෂුට් කියලා ඔයාලට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් පළතුරු ඉදවන මේ බෙහෙත් එක වෙළඳ පොලේ තියෙනවා මේක ඉතා සාර්ථකයි ඒකින්ද මේක පාවිච්චි කරලා බලන්න ඔයාලගේ සාර්ථකත්වය මට කියන්න වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න යාළුවනේ අනිත් යාළුවන්ට බලා ගන්න ෂෙයා කරන්න ඒ වගේම යාළුවනේ subscribe කරලා නැති යාළුවෝ මාව subscribe කරන්න කියලා ආරාධනා කරනවා දැනගන්න දෙයක් තියෙනවනේ යාළුවනේ comment එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඔය කට්ටියට පිළිතුරු දෙනවා ඔයාලට මෙතෙක් අහපු හැම ප්‍රශ්නයකටම මම පිළිතුරු දීලා තියෙනවා ඒ වගේම යාළුවනේ ඔයාලට පුළුවන් නම් යාළුවන්ට කියලා මගේ channel එක subscribe කරලා දෙන්න මොකද මේ කිතුල් කර්මාන්තය පවත්වාගෙන යන්න නම් යාළුවනේ මේ වගේ දේවල් තියෙන්න ඕන මම කැමති ගොඩක් යාළුවෝ මේ කිතුල් කර්මාන්තේ නැති වෙන නොදී රැක ගන්න ඕන ආසාවට හරි එකක් එක මලක් දෙකක් හරි හදලා බලන්න මේ විදිහට ගොඩක් පහසුයි යාළුවනේ පැය භාගයක් වගේ යන්නේ ඉතා පහසුවෙන් ඔයාලට මලක් හදා ගන්න පුළුවන් කිසිම විදියකින් කරදර වෙන දෙයක් නැහැ ඔනේ යාළුවනේ මම බෙහෙත් ටික ගත්තා පහින් එකයි මෙතන තියෙන්නේ මම මේ විදිහට විදලා බෙහෙත් ටික අපි අතුරට දා ගන්නවා
පහ කෙතෙන්ට දාගත්ත යාළුනේ නැවතත් අපි එතනට ඒ විදිහටම හරි වෙනාටි තුනක් දාගන්න යාළුවනේ ඊටම ලේසි යාළුවනේ මේ මල හදාගන්න මේ විදිහට පොඩම පහසුයි ඔයාලා කරලා බලන්න දැන් ඉස්සරහට අපි මේ ටික තියාගන්න යන්නේ istirahat hatra tiyanno ne yalu ne api istirahat hatra tiyaganna yanne yalu ne ekat ara vidiyerama vidagini wella සිරින්ජනේ දාගන්න. මේ විදිහට දාගත්තට පස්සේ යාළුවනේ අපි මෙතනට ඉක්මනින්ම සෙලෝ ටේප් කෑල්ලක් ගහන්න ඕන. අතුලට වාතය යන්නේ නැති වෙන්න. ඒකින්ද මම ඔයාලට සෙලෝ ටේප් ටිකක් ගහගෙන මේක වහගන්න විදිය ගැන පොඩ්ඩක් පෙන්වන්නම්. ඔන්නේ යාළුවනේ පැය භාගයක්වත් යන්නේ නැහැ මේ මල හදන්න. මම මේ වීඩියෝ කර කර හදපු හින්දා තමයි ඔයාලට මේ දේවල් කිය කී හදපු හින්දා තමයි මෙච්චර හරි වෙලා වගේ. නැත්නම් පැය භාගයක් යන්නේත් නැහැ මේ වගේ මලක් හදන්න. යාළුවනේ මම මේ වීඩියෝ එකේ මේ ටික විතරයි ගේන්නේ යාළුවනේ. ඔයාලට හෙට නෙමෙයි අනිද්දා මම අග ගහනවා. අග ගහුවට පස්සේ අග කපන එකත් කපන එකයි ඒක තෙලිජ්ජක උන් කොච්චර ප්‍රමාණයක් තියද කියන එකයි මම ඔයාලට වෙනමම වීඩියෝක් විදියට දානවා. යාළුවනේ මම හිතනවා ඔයාලා මේ දේෙන් දැනුමක් අරගන්න ඇති කියලා. ඔයාලටත් ආසාවක් ඇති වෙයි කියලා හිතනවා කිතුල් මල් කර්මාන්තේ කරගෙන යන්න. ඒකින් ඉඳ යාළුවනේ මේ විදියට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔයාලා මේ විදියට මලක් හදලා බලන්න. ඔයාලට මම හැමදාම කියන දේක් තමයි යාළුවනේ මේ වගේ මලක් හැදුවම ඔයාලා අයින් කරගන්න කොපු ටික ගහේම රඳවගෙන ඉවරලා මේකට දාන්න කියලා. මොකද ස්වභාවික විදියටම ඉටිකොළ වලින් ඔතනට වඩා වෙන දේවල් වලින් ඔතනට වඩා ගහේම පිලි දාන එක හොඳයි. මොකද ගහේම පිලි දැම්මම පස්සේ තෙමින්නෙත් නැහැ. ගහේ මල ඒ විදියටම කලින් තිබිච්ච විදියටම තියනවා මේ පිලි දාගත්තට පස්සේ. ඒකින් හින්දා ඔයාලා පුළුවන් තරම් මේ පිලි දාගන්න. මම පෙන්නන්නම් මේ පිලි ටික දාගත්තට පස්සේ කොහොමද කියලා. ඒ වගේම යාළුවනේ යාළුවන්ට කියන්න ඕන තව දෙයක් තමයි මේ මල හදන්න මේ බූව රුඹුල් මොකක්වත් සූරන්න ඕනේ නැහැ. ඔයාලට පේනවා ඇති මේ හූරලා නැහැ. කිසිම එකක් හූරලා නැහැ. මේ ඔයාලට පේනවා ඇති හූරලා නැහැ යාළුවනේ. හූරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ මල පොඩි කල් ඉවරලා ඇට හැලුවෙත් නැහැ. ඒකින්ද එහෙම කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ යාළුවනේ. මේ බෙහෙත් තිබ්බට පස්සේ අපිට මලේ ඉදව ගන්න ඕන අවශ්‍ය ප්‍රමාණය හරියටම තියාගත්තට පස්සේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ යාළුවනේ. මෙන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ මලට මම මේ ටික දාලා තියෙන්නේ ඔක්කොම ගලවගත කොපු ටික. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. වතුර ඇතුළට යන්නේ නැහැ යාළුවනේ. මෙන්න ඇතුළේ යන්තම් විතරයි පේන්නේ කඳත්. මේ බෙහෙත් තියපු දනත් බොහොම යන්තම් පේන්නේ. එතනට වතුර යන්නේ නැහැ යාළුවනේ. මේ වටෙන් ඇවිල්ලා එහෙමම හැලෙනවා වතුර ටික. අපි බෙහෙත් තියෙන තැන විතරයි ආරක්ෂිත විදිහට මේ උඩ පැත්ත විතරයි වහ ගන්න ඕන හොඳටම. උඩ පැත්ත හොඳටම දැන් වැහිලා තියෙන්නේ. ඒකින්ද කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකෙන් මේකේ අග කපන එකත් මලට හොඳට බෙහෙත් අල්ලලාද කියලා බලා ගන්න විදියත්. ඒ වගේම මලේ කොච්චර තෙලිද ප්‍රමාණයක් තියද කියලා යාළුවනේ ඔයාලට මම පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරලා ඉවරලා අනිත් යාළුවන්ටත්
සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන්න. මොකද මේ නැති වෙන්න යන ඉතුල් කර්මාන්තය රැක ගන්න ඉන්නේ ඔයගොල්ලෝ තමයි. ඒක හින්දා එක මලක් හරි හදන්න මේ වීඩියෝ බලන්න. ඔයාලා බල්ලිවල්ලා අනිවාර්යයෙන්ම එක මලක් හරි හදන්න යාළුවනේ. එහෙනම් අදට අපි නවතිනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් මේකේ දෙවෙනි කොටස වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට මේ මලේ අග කපන එකත් තෙලිදිය කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලත් ගේන මම බලාපොරොත්තු වෙනවා යාළුනේ. එහෙනම් අදට මම නවතිනවා. එහෙනම් ඔයාලට ජය වේවා.